You, ැ නප්‍රච්චා දිනපතා කෝවි පොසිටිව් සංක්‍යාවදයන් දෙදාහක්කට විතර කිට්ටුවේ නවා. ඉතාමත්ම ගැටලිුකාරි තත්්වත් තමයි අද තියෙන්නේ රෝගලක්ෂර නැති වුණාට සමරුන්ඩ ඉක්මටව ආසාධිත වෙලා අමාරුව නවා මේ යන ප්‍රමාණයක්ත් වැඩියනො ආණ්ඩුව කියන්නේ ඔන්ව සමාජයේ මේ හුද කලා කරන්න ඕන කියලා නමුත් ්‍රධාන වසංගත රෝග විශේෂක් ඩොක්. සුදත් සමර වීර කියනවා මේ තම නිවැස්සේ ඉඳලා නිරෝධායනය කරන්න බ එක්ක රෝහලකට ගෙනිය න්නෝ නැත්තන් අතර මැති මධ්‍යස්ථානයකට ගෙනියන්න ඕන කියලා. හැරයි යථාර්ථය තමයි මේ රෝහල්වල අවශ්‍ය ඇඳම් ප්‍රමාණය නෑ අපි දකින ඇම්බිලන් සඳහත් අධික ඉල්ලුමත් තියනවා. එතනත් ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවක් කරගන්න ඕනි කියන්න මේ. ගෝටේ රාජපක්ෂ ජනායපත්තුමා අපේ ධහනයනු සුවසරයට කල්ල තිබන ඉල්ලීම අලුත් තීලාන්ටත් එකසිිය දොළහක් අවශ්‍යයි කියලලා ඔහයක සුදදාශනී පනෑන්ඩ පුුල්ල මැතිනියගේ ඉල්ලීම පරිදි අනුමත කල්ල තියෙනවා. අපේ එතුමාට සහ රජයට ස්තුූතිවන්තයන. විපක්ෂය ආ්ඩුව කියල නැතුව ඒ සුවසරය වැටපිළිව ඉස්රා අර්ගෙන යන්න ක්තිය දෛරියය ලබවයි අපි ප්‍රාර්ථනා කරන. එහි වැටන සියල්දනාටත් අපේ ස්තුති පිරිින්නවන. ඒ අතර වාරය විශාල ප්‍රශ්නයක් අද ඩේලි මිර පුවත්පතයේ තියෙනවා ඉතාමත්ම හොඳින් ලියපු මේ ගවේෂනාත්මක ලිපිය කමන්ති වික්‍රමසිංහ, මංගේ ලිපිය සභාගත කරන්න කැමති සභහපත්තුමනි එයින් කාරණ කිහිපයක් උපුට ගන්න කැමති. ස්‍රධාවතමට විශ්වවිද්‍යාලයේ විද්‍යාඥෝ කරපු පර්යේෂණවලදී. මේ බී එකසිය දාහත ප්‍රබයදය ගැන. කාරණ ඉදිරිපත් කරලා තියෙනවා. ්‍රවල් රණ එලිය ඩක්. රී රන්න එලිය ඩිරෙක්සිට හෙල් පොලිසි සෞක ප්‍රිපත්ති පිළිබඳ ජාත්‍යන්ත්‍ර පිළිගත්ත විශේසක් නය. ඔහු මේ සම්බන්ධය ඔුගේ අදහස් දක්ල දනවා. ජාතන විශ්විද්‍යාලය අප්‍රේල් මාසයෙන් ගත්ත නිවැදිවෙල වැඩිපුරම තියෙන්නේ බි එකසිය දාහත ප්‍රවේදය කියලා දැන් හොයා ගැන තියෙනවා. එනිසා නුතුර අනාගතයේ සියලු කෝවි ඩාසාධදිතය. බි එකේ දදාහත ප්‍රවේදය වවැලදිච්චය. න්න පුළුවන් කියල තමයි ඔන්නුපු කල්පනය කරන්න. තම මහ ප්‍රතානයේ බි එකසි දාහත සියයට සියයක් වෙන්නම් ගිහිල තිබුණ මාස දෙකක් හරි තුනාක කාලයක් පමණ අනිත් මේ අධ්‍යානය කරපුරටවල් වලත් එහෙම මේ අලුත්ම වාර්තවලට අනුව බී එකසිය දාහත ප්‍රබේදය බෝවීම අනිත් ප්‍රබේදවලට වඩා සීයට හතලිස්සනක් සහ සියර අනුවක් අතරක් ප්‍රමාණයකින් වැඩි ඒකඇන මට හැදුනොත් සියයට හතලිස්සුනක් සෝ අනුවක් සීර අනුවක වැඩි ඉස්සරති මිච්ච ප්‍රබදයට වඩක් වෙන කාට හරි බෝගෙන්. අපි කතා කරනවා හල් ඩිමියනිටිගේ ෙමත් නැතතා රංචු ප්‍රතිශක්තිය සමාජ ප්‍රතිශක්තිය ගැෙන. ඒගැන්නේ වෛරසය සම්ප්‍රේෂණය එකටඩ අඩුනං හරි ඒකන කිසිම මැදිහත්වීමක් නැතුව මේ ප්‍රශ්නය විස දෙනවා. ටි වසිම ල් න් ටවේශන් එකන වෛරසය සමාජගත වෙන්නේ නෑ සමාජයේ පැතිරන්නේ නෑ ඒ මීසල්ස් ඒමත් ඇත්තම් පෝලිියෝවාගේ අප වැක්ෂීණන ගත්තය බසර කලබල වෙඩ ඔන්න. නමුත් මේ සමාජ ප්‍රතිශක්ති කරන්නේට කාරණහ දෙකක් බලපානො. එකත්තමයි එන්නතේ කාර්යක්ෂමතාවය අනිත්තක තමයි වෛරසේ ආසාධනය වන ප්‍රමාණ අපි මේකටකින ආර්ගල්0වේ R. එක ආසාධිතයක් තව කීදනෙක් ආසාධිතය ආසාධනය කරයිද කියලා. ඒක යන්නේ එන්නතේ කාර්යක්ෂමතාවේ වැඩිනම් ආවරණය යම්බවිදියකට අඩුකරගන්න පුළුවන්. හැබ ආවරණය ගැන කතාක් කනකටි කියන්න ෝලේ තාම ලක්ෂ නමයකට විතරයි මාත්‍රාව හලතියෙන්නේ පලිවෙනි මාත්‍රාව දෙවනි මාත්‍රාව මහිතන ලක්ෂයක් විතර හල තියෙන්නේ. දැන් අපිට ආරංචි මේ අද මඩකළපු රෝහලේ මාත්‍රා හයිසියක් විසි කරා කියලා මොදක හරියට ස්ටෝකරල නැතුව. අනිත්තකතා මංහගනේ ගරු මන්තුමා කියවා පුද්ගලිකන්සේරත් මේක ගේන අවස්ථාව දුන්නම් කියලා. ඔබට අමතකද ොයින්රල් සෝසිේන ජා්‍රක එක ඇඟලුම් කර්මාන්ත කම්පනි කට්ටියක්. එකු ොර් මිලියන් විස්සත් දෙන්නම් කියලා කිවවා මෙවා ගේන්ඩ ඒ අතර කල පොක් ලොට්ෙකු තියාගෙන හිටිය ජනවාරිමාහසේ පෝස් පෝ වු. ඒතරතුරේ ්‍ර ල ේම් ර කොමන්ස් කිව එකකො ො ියන හත්න්නගේ ඩො මිියන පනහ එකන්නේ මත්‍ර ඩොලර් පහගනෙ බැලුවත්. මාත්‍ර මිලියන දහය. හරි නමුත් ආණ්ඩේ යම්හේත්වක් නිසා ඒක අවසර දුන්න පලිනි පරක් ලොට්ටකත් නැතු වන දෙවනි ප ඩක්ෂන් ලොට් කත් නැතුුනම් අපේ ඒතකොට ආවර්නය අද මම. ඒ ැනයි කැනහ වම මිනිට ටදලි යි මා ආර් වැඩිවෙන ඕන හෙමත් නත්තම් ඒ ආවරණය ක්‍රමාණය වැඩිවෙන වනම් ආවරණය කන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න. ඒක ආර්වලගේ මොකද කල එතුමා කියන මුනින් තිබුණේ දෙකයි දසව පහත් වනා දසම පහත් අතර කියලා. වයිරෝලෝජ ජයනල් සං්‍රාව ඩක්ට සමන්ත ධර්මරත්න කිය මහචාරිතුමා මංහිතාන්නේ ප මංකිියව මේ දැන් දෙදස් විස්සේ කියලලා තිබම දෙකයි දසම එකක් විි්‍රවෙන කියලේ ආ. දැන් අමාරුවය කියලා එක ස්ටිමේන්් කරන්න කෙසේ වෙතත් මේ ඇස්ට සෙනක එන්නතේ කාරක්ෂමතාව සියට හැත්තාවයි කියලා කියන්න. එක රෝගය වැලැක්වීම එමතත රෝගේ සම්ප්‍රේෂණය. හරි දත්ත තාම හරියට ඇවිල්ල නෑ නමුත් අපිතම සියට හැත්තාවක් කියෙන සම්ප්‍රේශණය. එතකොට ආර් දෙකයි දසම පහන සම්ප්‍රේෂණය ලබාගන්න මේ ජනගහනය ප්‍රතිශක්තිය ලබාගන්න සමාජ ප්‍රතිශක්්‍යයක ලබාගන්න ජනගහනයෙන් සියට අසු හයකට එන්න ද ඩෙන් ඕන කියෙල තමයි කියන මදක් හාචාර්ය අපේ තිස්සව විතාාන ඇතුමාගේ තන සියට අසුවක් විර ඕනෙ කියලා. මු මේ බවිද එකසි දහත ප්‍රබේදය මුල්වයිර සිරවඩට අවංවශයෙන් සීර හතලිස්තුනක සම්ප්‍රේශණය වෙන නිසා. ඒ සමාජ පතික්ෂ ප්‍රතිශක්තිය ලබාගන්න එන්නට ආවරණයක්. ියට එකසි තුනත් එකසිේ දාහතක් පමණ ව ොනේ කියන්නේ මුල නතාවටත් වොඩා මේ එන්නත ගහ ොක කරන්න පුළන් යන්නන්නේ මේ මකොට කොහොමත් දරුවන්ට ගහන්න බැරිනිසා සියට අනුවක්ත් ගහන්න බැරිව ල් වන් ගිමි ස්ර්මින් එතකොට ඩොක්. රවන් රන්න එලියක කියන්නේ කොච්ර ඇස්ටසෙනක එනැත දුන්නත් මේ සමාජ පාලන එහමත්තම් බි එකසි දාහතය ආසාතනය වෙන එකක් නමත්තගන්න බැරිවේ කියලා. ඔහු කියනවා මේ ඔහු මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසේ. ඇම තිවරයට ඊළඟට සෞ්‍ය ප්‍රධානීන්ට කිව්ව කියලා. මේ ප්‍රබේද එකසි දාාහත හොයාගත්තේ ජනවාරි වාසේ මාස දෙකතුනක් ැනකොට අප්‍රේල්ලනොට මේක ඉතාමත් සීග ලෙසරි මම කියන්නේ තුමාගේ දේශපලන ම ැහැ. නමුත් එතුමා පිළිකත්ව විසේසක්යෙක් එතුමා කියලා තියෙනවා මේක අප්‍රේල් වෙනකොට ආසාජිතය විකට්‍ය සීග්‍රයෙන් වැඩිවෙයි කියලා නමුත් එතුමා කියවා රජයඒ පිළිබඳ අදානය යොමකට ය කියලා. ඉතින් ඒ නිසා ම කියන්න දැන්වත් අමඩික්. දැන්වත් මේ දේශපාලනය ඒකොළගේ දේශපාලනය කෞද් කියලා බාලන්නේ නැතුව ඒගොලු වි්‍යාඥෝ හැතර විවේසක්ඥෝ කියන උපදෙස්. පිළිාරගෙන ඒ ඒ ක්‍රියාත්ම කරන්න කියලා කියම වච ප වසකර කි වරි මච.